සාමාන්‍ය වේට් එක්සර්සයිසස් වලදී අපි වර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි ආයිසොලේෂන් අනිත් එක තමයි කම්පවුන්ඩ් එක්සර්සයිසස් කියන්නේ. ඒතකොට කම්පවුන්ඩ් එක්සර්සයිසස් වලදී ගොඩක් වෙලාවට අපි මේන් ටාගට් කරන මස්ල් ගෲප් එකට අමතරව වෙන මස්ල් ගෲප් උත් වර්ක් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බෙන්ච් ප්‍රෙස් එක. බෙන්ච් ප්‍රෙස් එකේදී අපි චෙස්ට් එක ටාගට් කරාද අපේ ෆ්‍රන්ට් ෂෝල්ඩර්ස් ඒ වගේම ට්‍රයිසෙප්ස් උනත් වර්ක් කරනවා සෙකන්ඩරි මස්ල්ස් විදිහට. නමුත් ආයිසොලේෂන් එක්සර්සයිසස් වලදී ගොඩක් වෙලාවට වෙන මස්ල් ගෲප් වර්ක් කරන අඩුයි අපේ ප්‍රයිම් එහෙම නැත්නම් අපි මේන් ටාගට් කරන මස්ල් එක තමයි ගොඩක්ම වර්ක් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඩම්බල් ෆ්ලයි එක ආයිසොලේෂන් එක්සර්සයිස් එකක්. ඒ කියන්නේ අපි චෙස්ට් එක තමයි වැඩිපුරම ෆෝකස් වෙන්නේ. අනිත් මස්ල් ගෲප්ස් වර්ක් වෙනවා හරි අඩුයි. එතකොට ඐසොලේෂන් වර්ක් අවුට් එකක් කරද්දී එහෙම නැත්නම් ඐසොලේෂන් එක්සර්සයිස් එකක් කරද්දී අපිට උස්සන්න පුළුවන් වේට් එක අඩුයි කම්පවුන්ඩ් එක්සර්සයිස් එකක් එක්ක කම්පයර් කරලා බලන්න. ඒකයි අපිට ෆ්ලයිස් අඩු වේට් එකකින් ගහන්න වෙන්නේ. නමුත් ඩම්බල් ප්‍රෙස් එහෙම නැත්නම් බෙන්ච් ප්‍රෙස් ඊට වඩා වැඩි වේට් එකකින් ගහන්න පුළුවන් වෙන්නේ. ෆ්ලයි එකදී පළවෙනිම තමන්ට උස්සන්න පුළුවන් සාමාන්‍ය ලෙවල් එකේ වේට් එකක් අරගෙන බෙන්ච් එකේ දිගා වෙන්න දිගා වෙද්දී චෙස්ට් එක ෆුල් අප් කරලා ෂෝල්ඩර් දෙක ලං කරගන්න. එහෙමත් නැත්නම් අපේ බෑක් එකේ උඩ කෑල්ල උඩ හරිය ෆුල් බෙන්ච් එකේ ටච් වෙන විදියට පොපෝ උඩට උස්සන්න. ඊට පස්සේ අපි ඩම්බෙල් දෙක චෙස්ට් එක උඩින් අත් දෙක දිගාරලා තියාගන්නවා. මෙතනදී අනිවාර්යයෙන්ම අත් දෙක ඕන රෙඩිය නවන්නත් එපා. අත් දෙක ඕන රෙඩිය ලොක් වෙන ගන්නට දිගාරින්නත් එපා. සාමාන්‍යයෙන් අපි අත් දෙක තියාගෙන ඉන්න විදියට පොඩි ඇන්ගල් එකක් තියාගෙන අත් දෙක තියන්න. ඊට පස්සේ ස්ලෝ කන්ට්‍රෝල් මූවමන්ට් එකකින් ඩම්බෙල් එක පල්ලෙහාට යන්න. පල්ලෙට වල හොඳට අපේ චෙස්ට් එක ස්ට්‍රෙච් වුණාට පස්සේ චෙස්ට් එක තද කරගෙන චෙස්ට් එක ස්ක්වීස් කරන ගමන් ඩම්බෙල් එක අපව උස්සලා ලං කරගන්න. එතනදී නිකන් අත් දෙක දිගරගෙන ගහක් බදාගන්න යනවා වගේ මූවමන්ට් එකක් තමයි වෙන්න ඕනේ. අත් දෙක නැවෙන්නත් බෑ, දිගරෙන්නත් බෑ. එකම ඇන්ගල් එකේ අත් දෙක තියෙන්න ඕනේ මූවමන්ට් එක පුරාට. මේක ප්‍රධානම දේ තමයි මූවමන්ට් එක පුරාවටම අපේ මයින්ඩ් එක තියෙන්න ඕනේ චෙස්ට් එකේ. එහෙම නැත්නම් අපි පුළුවන් තරම් ඔළුව තියාගන්න ඕනේ චෙස්ට් එකට ෆෝකස් කරලා. ඊට පස්සේ මූවමන්ට් එකේ අපි ඩම්බෙල් පල්ලෙහාට යවද්දී චෙස්ට් මස්ල් එක පුළුවන් තරම් ඇදෙනවා ෆීල් කරගන්න ඕනේ. කියන්නේ පුළුවන් තරම් ඇද ගන්න ඕනේ චෙස්ට් එක. ඒ වගේම ඩම්බෙල් එක උඩට යද්දී අපි පුළුවන් තරම් චෙස්ට් එක ස්ක්වීස් කරලා චෙස්ට් එක හිර කරගන්න ඕනේ. ඊට අමතරව ඩම්බෙල් දෙක උඩටම ගේච්චා වගේ ඩම්බෙල් දෙක වද්දන්න එපා. පුළුවන් නම් අඟල් 6ක වගේ ඩිස්ටන්ස් එකක් තියාගෙන ඩම්බෙල් එක නවත්තන්න ඊට වඩා ලං කරන්න යන්න එපා. ඩම්බෙල් එක ලං වෙද්දී මස්ල් එක රිලැක්ස් වෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා. කිසිම වෙලාවක වැලමිට නවන්නේ නැහැ. වැලමිට එකම විදිහට තියෙනවා. ඒ වගේම මේක බෙන්ච් ප්‍රෙස් වර්ක් අවුට් එකක් නේ, ෆ්ලයි එකක්. ඒ කියන්නේ අත් දෙක නවලා ඩම්බෙල් පල්ලයට ගන්නේ නැහැ. ඊට අමතරව ෆ්ලයි එක ගහද්දී අත් දෙක නැවෙනවා වගේ දැනෙනවා නම් වාකෝචර් කෙනින් තියාගන්න ට්‍රයි කරත්. ඒ කියන්නේ ඔය උස්සන වේට් එක වැඩි. ඒකින්ද පුළුවන් තරම් අත් දෙක නැචරල් නියුට්‍රල් විදිහට තියෙන විදිහට ගහන්න පුළුවන් වේට් එකක් සිලෙක්ට් කරගන්න. ඒ වගේම අපි අත් දෙක නැවෙද්දී අපේ චෙස්ට් එකේ දැන් ටෝක් එකක් අඩු වෙනවා. ඒකින්ද වේට් එක වැඩි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. අන්තිමේදී එන ටෙන්ෂන් එක එකම ගන්න වෙනවා.